ං හිව වෙන එක පාරටම මේ වෙනස වී කියලා. ඇමිතිනී පවිත්‍රා කියවූ කතාව. සෞඛ්‍ය අමාත්‍යාශීෙන් තමන්ව ඉවත් කෙරුුණේ තමා බලාපොරොත්තු නොපුුණු ොහොතක බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය වත්මන් ප්‍රවහන අමාත්‍යවරිය වෙන පවිත්‍රා වාන්‍යාරාචි මහත්මය පවසතිබුණා. ඇයි ඒ බව සඳහන් කලේ සෞඛ්‍ය අමාත්‍යශයේදීසිය සමු ගැනීම වෙනුවෙන් සංවිදධානය කරතිබූ කෙටි උත්සවේකදී. එහිදී අමාතිවරිය වැඩිතුරටත් සඳහන්ලේ සෑමදයක්ම සි. දුවන්නේ හොඳටයයි සිතා තමා හිත්ත හදා ගැනීමට කටයුතු කරන බවයි. ඒ අවස්සාාවේ සංවේදී වුණු ඇගේ ඇසට කඳුළු ආහැටි බොහෝ දෙනා බලං හිටියතාමත් සංවිදිලෙසයි මේ ඇගේ කතාවයි මං හිතුවෙන එක් පාරටම මේ වෙනස වෙහි කියලා. මම ඒති යන්නන්නේ ඉස්සැල්ලා ඩක්ට කිව්වා මිනිස්ශ්‍රි ශෆල් එකකටද දන්නේෙ නැ කියලා ඒ දෙන්නම කිව්වා හෙම වෙන්නි නෑ කියලා. මම එනකොට අමාත්‍යන් ශයට ඔබතුමන්ල අනේ මේ ගැනී චුතවෙලා ගේ ආනම් කියලා කෞරුව තිතුව කියලා ං විශවාස කරන්න නැහැ ඒත් අන්නෙක්ස්පෙක්ටඩ් මොහතක සෞඛ්‍යයාමා ත්‍යයාංශයවෙන් වට ප්‍රවහන මාත් ්‍යංශයේ මට භාරදීල තිබුණා මං ඉතැන්ට යනකම්ම මං ඇත්‍රම දැනගෙන හිටිය නැහැ මේ මාරවීම සිද්ධ වෙනවා කියලා කොහම වඋුණා ජීවිතේ හැමදේම සතුටින් බාරගන්න ඕනාා අටවා කතාවක තියෙනවා රජරුවයි පුරෝ හිතයි ගමන්‍යන කොට රජරුව දුන්නේෙන් විද්දලමුවකොට කවදාවත් එහෙම ඉලක්්‍ය වාර දින්නන්නේ නැහැ වැරදුන හම පුරෝහිතගගේෙන් ඇහුवाලු ැයිමට මෙෙම උුණ ඒ කියලා ස්වාමීනී වෙන්නේෙ හොඳට කියලා කිව්වාලු තවටිකා කල්්‍යයාන කොට රජරුවන්ගේෙන්ම කඩුවේක් ඒයාගේ ඇගිල්ල කැපිලා පුරුකක් වෙන්නුනාාලු. ඇයි මෙහෙම වෙන්නේි පුරෝහිත කියලා ඇවුහාම ස්වාමීණී ඕක කැපුනේත් හොඳට කියලා කිව්වලු ඉතින් ඒ ගමන රජරුවන්ට කේන්තිගේ පාර අර පුරෝහිතයාව වලට දාලා අරාජරෝ යන්න තියෙන පාරයන්න නැතු ආනිෙක් පැත්තට ගියයාලු ගිහාාම අහුනාලු ගෝත්‍රික කණ්ඩායමකට ඒ කටිය බ. ිපුචාවක් කොයාගෙන හිටියාලු. මනොස්සේකව අරගෙන ගිහිල රජරුවන් හොඳට නාවලා බිලි පූචාවට ගෙනනිච්චලු බිලි පපුචාව දෙන්න හදනකොට සම්පූර්ණ මනසේකුයි බිලි පපුචාවට ඕනේ මෙයාගේ ඇංගිල්ලි කෑල්ලක් නැහැ මොව අතේරයාලු ඒ ගමන රජරෝ කල්පනා කලාාලු මට පුරෝහිත කියපු එක ලොකු දෙයක් තියෙනවනේ මේ වෙන්නේ හොඳට කියලා කිව්වනේ මම පුරෝහිතයා වලට දාපු එක අපරාධදමගේ ජීවිත බේරුුණනේ ඇත්තට ඇගකිල්ෙ කැල්ලක් ැපච හිදන්නනක. ලා රජරුවෝ ආපහු බොහොම වෙහෙස අමාරුවෙන් අර වෙල හොයාගෙන ගිහිල්ලා පුරෝ හිතව ගොඩාරගෙන කිව්වලු සමාවන්න මට, පුරෝහිතය කි්වලු රජතුමනි මාව වලට දාපු එකක් ඔබතුමාට මම සූතිබන්ත වෙනවා කියලා මොකද ඔබතුමාත් එක්ක මම ගියානම් එහෙම සම්පූර්ණ මනුස්සෙක් හොනකොට මමයි බිලි පූචාවට පත්වෙන්න කියලා කිවලු ඉති නේක නිසාමේ හැම දේම වෙන්නේ හොඳට කියලාපි හිතහදාගාමු වෙන කරන්නයක් නැහැ දුක් තියෙනවයි ඇතිතුමා අලුත් ඇමතිතුමාටත් සහයෝගේ ලබා දෙන්න. මං තවමත් කියන්නේ තව සති හතරක වගේ කාලයක් අපිට තියෙන්නේ. දැනට සියට පන සතරකට අපි වැැක්සිිනේෂණ එක තීල තියෙනවා. තව සති හතරකින් අපට මේ රට බේරගන්න පුළුවන්. යනුවෙන් පවිත්‍රා මහත්මිය. ඇගේ සමු ගැනීමේ දීමමාධ්‍ය වෙතහ පවසාතිබෙනවා. ඉති අපි ඇ කළ සේවේ අගේ කර මිනයට සුබභ අනාගතයක් කියල ප්‍රර්ථනා කරනවා.